හිතවත් සෞර්දේනි, මේ ප්‍රස්ථාරය දිහා හොඳට බලන්න. මේ ප්‍රස්ථාරයේ ඔබ දැන් කරන රැකියාව හරි එහෙම නැත්නම් අනාගතේ කරන්න ඉන්න රැකියාව හරි මොන කොටසෙද තියෙන්නේ, මොන ක්වාඩ්‍රන්ට් එකේද තියෙන්නේ කියන කාරණාව මගින් බොහෝ විට තීරණය වේවි. අනාගතයේදී કૃතිම බුද්ධියේ රැකියාව ඔබෙන් දැහැ ගන්නවද නැද්ද කියන එක, එහෙම නැත්නම් කොච්චර ප්‍රමාණයක් දැහැ ගන්නවද කියන එක. සෞර්දේනිය අද කතා කරන්න යන්නේ કૃතිම බුද්ධිය සහ අපේ අනාගතයේ කෙලෙස වේ. ඉතාම රසවත් මාතෘකාවක්, ඒ වගේම ඉතාම වැදගත් මාතෘකාවක්. මම ඔබට පොරොන්දු වෙනවා සෞර්දේනිය, තව අවුරුදු 20ක් 30ක් ඇතුළත අපි හැම දිනාටම මේ કૃතිම බුද්ධි විප්ලවේ මුහුණ දෙන්න වෙන අවස්ථාවක් වෙනවා. ඒක අනාගතේ අනිවාර්යම වෙන දෙයක්. ඉතින් ඒකට යම්කිසි සූදානමක් වීම සඳහා බොහෝ දෙනෙක් මේක ඉල්ලලා තිබුණු නිසා මම කල්පනා කරා මේක ගැන ඉතාම හොඳ ශාස්ත්‍රීය විදියට ඔබට පැහැදිලි කරලා දෙන්න. මේ දත් ඇසුරෙන් සහ මේ දැනට මේ භාවිතා කරලා තියෙන මොඩල් ඇසුරෙන් මේවා ගැන බොහෝ වෙලාවට කතා කරලා තියෙනවා. නමුත් මේ සංකල්ප අපේ සමාජයට යනවා කොහොමත් බොහොම අඩුයි. ඉතින් එහෙම නෙමෙයි, අද අපි බොහොම පැහැදිලිව මේ මම පොරොන්දු වෙන ඔබට මේ કૃතිම බුද්ධිය ගැන කිසිම මූලික දැනුමක් නැති කෙනෙක්ට උනත් පැහැදිලි වෙන විදියට අද මේ වීඩියෝ එක ඔබ හමුවේ අරගෙන එනවා. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතය, විද්‍යාව, දර්ශනවාදී මේ සංකල්පයන්ගේ පැතිරියම අපේ සමාජය ඇතුලේ අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉදිරියට යන්න, ඒ වගේම සූදානම් වෙන්න මේ අනාගතයේ අභියෝගයන් සඳහා. ඉතින් මම හිතනවා මේ වීඩියෝවන් මේ දැනුවත් කිරීමේ සඳහා යම්කිසි උරදීමක් වේවි කියලා. සෞර්දේනි, අපි මේ පාඩමට හොඳ ප්‍රවේශයක් ගම පුංචි මේ ක්‍රියාකාරකමක් ඇසුරේ. තාම රසවත් ක්‍රියාකාරකම්. ඉතින් මම ඔබට දෙන්න යන්නේ මෙන්න මේකයි. මම ඔබට පුංචි අදහසක් කියනවා. යම්කිසි වාක්‍යයක්. ඔබ උත්සාහ කරන්න ඕනේ ඒ වාක්‍ය පරිකල්පණය කිරීම සඳහා ඔබේ නිර්මාණශීලීත්වය භාවිත කරලා නිකන් හිත ඇතුලේ මේ අදහස කිව්වහම මොකක්ද ඔබේ හිතේ ඇඳින චිත්‍රය, ඒක නිර්මාණශීලී වශයෙන් ගොඩනගන්න උත්සාහ කරන්න. හරි, ඊට පස්සේ අපි බලමු මොකක්ද ඊළඟ පියවර කියලා. සෞර්දේනි, මෙන්න මේක තමයි මේ මාතෘකාව. ඔබ පරිකල්පනය කරන්න මෙන්න මේ කියන දේ. අහස් මණ්ඩලට දොරටුවක්. මෙන්න මේ සංකල්පය. අහස් මණ්ඩලට දොරටුවක්. මේ සංකල්පය බලන්න ඔබ පරිකල්පනය කරන්න. නිර්මාණශීලී වශයෙන් මම ඔබට තප්පර 10ක් දෙනවා. මම තප්පර 10 කවුන්ට් කරනවා. ඔබ මේ පරිකල්පනය කරන්න උත්සාහ කරන්න. සෞර්දේනි, එහෙනම් මම හිතනවා ඔබට අවස්ථාවක් ලැබෙන්න ඇති මේ පරිකල්පනය කරන්න නිර්මාණශීලී විදියට. මෙන්න මේ චිත්‍රය දිහා හොඳින් බලන්න. මේ තියෙන්නේ අහස් මණ්ඩලට දොරටුවක්. එහෙම නැත්නම් the door to space theater කියලා තාම ජනප්‍රියත්වයට පත් වෙච්ච. දැන් මේ වසර කීපයකට කලින් බොහොම ජනප්‍රියතාවයට පත් වෙච්ච චිත්‍රයක්. මේ ඔබට දුන්නු මේ අදහසම යම්කිසි දෙයක් විසින් පරිකල්පණය, කවුරු හරි පරිකල්පණය කරපු අවස්ථාවක්. හැබැයි සෞර්දීනි, පුංචි විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේ අවුරුදු දහස් ගණනක් තුළ මේ මුහිතලයේ මත යමක් පරිකල්පනය කරලා කියන්න පුළුවන් හැකියාව තිබීමේ බොහෝ විට මිනිස්සයාට, එහෙම නැත්නම් සත්තුන්ට කියලා කියමුකෝ. නමුත් සෞර්දීනි, මේ චිත්‍රය ඇත්තටම පරිගණකයක් විසින්, එහෙම නැත්නම් පරිගණක ඇල්ගොරිදම් එකක් විසින් පරිකල්පනය කරන ලද්දක්. ඩෝ ටු ස්පේස් තියටර් කියලා කියන්නේ ඇත්තටම මේ AI, එහෙම නැත්නම් કૃතිම බුද්ධිය විසින් ඇඳපු ලද චිත්‍රයක්. සෞදේරි, මේ චිත්‍රය ඇත්තටම ආර්ට් කම්පිටිෂන් එක, ලෝකේ හරි ප්‍රසිද්ධ මේ කලා මේ චිත්‍ර තරඟාවලියක ජයග්‍රහණය ලැබුවා. එහෙම නැත්නම් ඉහළ රෙකග්නිෂන් එකට පත් වුණා. සෞදේරි, බොහෝ දෙනා ලොකු කතාබහක් ඇති වුණා. අපේ මේ මානව ඉතිහාසය තුළ අපි බොහොම ආඩම්බරයෙන් කියපු දෙයක් තිබුණා. ඒක තමයි කලාව, එහෙම නැත්නම් කලාත්මක ප්‍රකාශනය කියලා කියන්නේ මානව ප්‍රකාශනයේ ඉතාම ඉහළ අවස්ථාව. මානව ප්‍රකාශනේ මිනිහට තමයි කලාව කියන දේ කිව්වා. නමුත් සෞර්දේනි, අද ඒ වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉතාම අරග මේ ඉතාම අපහසු සංකල්පයක්. මේ ඩෝ ටු ස්පේස් තියට අහස් මණ්ඩලට දොරටුවක් කියන්නේ හරිම ඇබ්ස්ට්‍රැක්ට් සංකල්පයක්. නමුත් ඒ වගේ සංකල්ප පවා සෞර්දේනි පරිකල්පනය කිරීමට අද පරිගණක වලට හැකි වෙලා තියෙනවා. අපිටත් අපහසු වුණා නේද සංකල්ප? දැන් ඔබ මට කියන්න, මෙන්න මේකයි මට අවශ්‍ය. ඔබට මම අවස්ථාව දුන්න මේ පරිකල්පනය කිරීමට. ඔබ පරිකල්පනය කර පින්තූරයත් මේ කම්පියුටරේ විසින් පරිකල්පනය කරපු පින්තූරයත් අතර ඔබ හිතනවද මේ කම්පියුටර් මගින් පරිකල්පනය කරපු චිත්‍රය ඉහළ මට්ටමක තියෙනවා කියලා? මම ඔබෙන් අහන්නේ ඒකයි. ඔබ මොකද හිතන්නේ? ඔබ හිතන්නේ ඒ වගේම මට කියන්න, ඉතාම ඉහළ මට්ටමේ කලා ශිල්පියෙක් සහ
මේ වගේ කම්පියුටරේ මගින් මේ පරිකල්පන කරපු චිත්‍රද ඔබ කලාශිල්පීන්ගේ පින්තූර දැකලා ඇතිනේ. ඒව අතර ඔබ කොහොමද ඒව අතර වෙනස දකින්නේ? ඔබ ඒව අතර යම් කිසි වෙනසක් දකින්නවද මේ කම්පියුටරේ විසින් පරිකල්පනයේ මේ AI මගින් ඇඳපු චිත්‍රයත්? කියන්න සෞර්ධිනි බොහෝ කෙනෙක්ට වැදගත් වේවි තීරණය කරන්න අපිට මේ සංකල්පය හොඳට වටහා ගැනීම සඳහා. සෞර්ධිනි දැන් සමහර කෙනෙක්ට අදහසක් නැතුව ඇති මොකද්ද કૃත්‍රිම බුද්ධිය කියන්නේ කියලා. ඉතින් සරල උදාහරණයක් ඇසරින් පැහැදිලි කරලා දෙන්නම් මේ සංකල්පය මොකද්ද කියලා දෙන්න. හිතන්න මේ ගල් ගෙඩියක් තියෙනවා. අපි ගල් ගෙඩියකට ගිහිල්ලා ඇඟිල්ලෙන් අයිනෝ. ඇඟිල්ලෙන් යන්නයි කියලා ගල් ගෙඩියට ගල් ගෙඩිය කිසිම ආකාරයක ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැනේ. ඉතින් මේ වගේ පද්ධතියෙන් තියෙනවා සෞර්ධිනි අපි මේවට කියනවා ඩම් සිස්ටම්. එහෙම නැත්නම් මෝඩ පද්ධති. යම කිසිම ආකාරයක මේ පරිසරයේ වෙනස්කමක් ඇති වුණා කියලා ඒවයි ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. නමුත් මෙහෙම හිතන්න ඔබ නිදිකුම්භ ගහක් ළඟට යනවා. නිදිකුම්භ ගහක් ළඟට ගිහිල්ලා නිදිකුම්භ ගහට ඔබ ඇඟිල්ලෙන් අයින්නවා අර කලින් වගේම. මොකද සිද්ධ වෙන්නේ? නිදිකුම්භ ගහ එයට ප්‍රතිචාරයක් දක්වනවා. පරිසරයේ යම් කිසි වෙනස් වීමක් සිද්ධ වෙනකොට කතරමුරුංග ගහ ආලෝකයේ අඩුවේගෙන යනකොට කතරමුරුංග ගහ මොකද වෙන්නේ? එයාගේ පත්‍ර අකුල ගන්නවා. ආ ඉතින් මේ වගේ. ඒ කියන්නේ ගහකට ආලෝකයේ වැටෙනකොට මොකද වෙන්නේ? ගහ ඒ පැත්තට යම් කිසි දිශාවකට හැරෙන්න උත්සාහ කරනවා. සෞර්ධිනි අපි මේවට කියනවා සුහුරු පද්ධති. එහෙම නැත්නම් ස්මාර්ට් සිස්ටම්ස් කියලා. ඒ කියන්නේ පරිසරයේ යම් කිසි වෙනසක් සිද්ධ වෙනකොට ඒ වෙනස අඳුරගෙන ඒ වෙනසට අනුකූලව යම් කිසි ප්‍රතිචාරයක් දැක්වීමට යම් කිසි මූලික ප්‍රතිචාරයක් දැක්වීමට අපි කියනවා ලොජිකල්. එහෙම නැත්නම් රූල් බේස් යම් කිසි මේ ඊටාම සරල ලොජික් එකකට ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් පද්ධති වලට අපි කියනවා සුහුරු පද්ධති කියලා. ස්මාර්ට් සිස්ටම්ස් කියලා කියනවා. හැබැයි සෞර්ධිනි ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් එහෙම නැත්නම් බුද්ධිමත් පද්ධති කියලා කියන්නේ මීට වඩා එහා ගිය සංකල්පයක්. ඉතින් හිතන්න පුංචි රිලා පැටියක් ඉන්නවා කියලා. මේ රිලා පැටියට අපි මොකද කරන්නේ? ඇඟිල්ලෙන් අයිනවා. එකම දේ කරනකොට සමහර විට ඒ රිලා පැටිය බය වෙලා දුවන්න පුළුවන්. සමහරලාට ඒ ඇඟිල්ලෙන් අයිනකොට ඇඟිල්ල මේ අයින කෙනාට ඇඟිල්ල හපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් අමුතු විදියට බල්ලා රවල ඈතට යන්න පුළුවන්. විවිධ ආකාර ප්‍රතිචාර ඒ පුද්ගල එකම කාරණාව මතදී විවිධ ආකාර ප්‍රතිචාර අවස්ථාවේ හැටියට දෙන්න හැකියාවක් තියෙනවා. සෞර්ධිනි අපි කියනවා මේ මූලික වශයෙන් අපි බුද්ධිමත් බව විදියට අඳුරා ගන්නවා. ඒ කියන්නේ එකම පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීම වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා එහා ගිය පරිසරයේ පිළිබඳ වඩා ගැඹුරු වූ දැනුමක් සහිතව ඉදිරියට ඒ ප්‍රතිචාරය දක්වීමට හැකියාවක් තියෙනවා. අපි කියනවා සරල වශයෙන් කිව්වහම මේවට අපි කියනවා ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස්. එහෙම නැත්නම් බුද්ධිමත් පද්ධති කියන කාරණා. සෞර්ධිනි ඉතින් සාමාන්‍ය මේ බුද්ධිමත් භාවයේ ඉහළම හිණිපෙත්ත ලබාගෙන ඉන්නේ විවාදයක් නැහැ දැනට මිනිස්සු. ඉතින් මේ මානව පරිකල්පනය කියලා කියන්නේ මේ බුද්ධිමත් භාවයේ යම් කිසි පිළිමුවක්. ඉතින් සෞර්ධිනි අපි કૃත්‍රිම බුද්ධිය කියලා කියන්නේ કૃත්‍රිම ආකාරයෙන් මනුස්සයා විසින් કૃත්‍රිම විදිහට මේ බුද්ධිමත් බව නිෂ්පාදනය කිරීමට උත්සාහ කරනකොට විශේෂයෙන්ම අපි කියන්නේ මේක කතා කරන්නේ පරිගණක පද්ධතිය ඇසුරින්. පරිගණක විය යුතුම නෑ. දැනට કૃත්‍රිම බුද්ධිය සහිත වෙනත් පද්ධතීන් රසායනික පද්ධතීන් පවා ගොඩනගලා තියෙනවා. එහෙම නෙමෙයි. නමුත් අපි කතා කරන්නේ විශේෂයෙන් පරිගණක ඇසුරින් නිසා විශේෂයෙන්ම පරිගණකයකට මේ බුද්ධිමත් ස්වરૂපයේ કૃත්‍රිමව අපි ගොඩනගන්න උත්සාහ කරනකොට අපි ඒ කියනවා કૃත්‍රිම බුද්ධිය විදියට හඳුන්වනවා. එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් විදියට අපි හඳුන්වනවා. දැන් මේ ඉන්ටෙලිජන්ට් සිස්ටම්ස් හරි වැදගත් මේ ප්‍රායෝගික ලෝකේ ප්‍රශ්න විසඳන්න. දැන් උදාහරණයක් ඉදිරියට හිතන්න ඔබට ඊමේල් ලිපිනයක් තියෙනවා කියලා ඔබට විවිධ ආකාර ඊමේල් වෙනත් අයගෙන් ලැබෙනවා ඒ ලිපිනය සඳහා. ඔබට තියෙන ස්මාර්ට් ෆිල්ටර් එකක් නම් එහෙම නැත්නම් සුහුරු පෙරණයක් නම් සුහුරු ෆිල්ටර් එකක් නම් ඊමේල් වෙන මේ බෙදලා වෙන් කරගන්න ඔබට පුළුවන්. ඔබට ලැබෙන ඊමේල් එක Gmail එකක්ද Yahoo mail එකක්ද කියලා ඔබට ලැබෙන ඩොමේන් එක අනුව වෙන් කරන්න. මේක කාගෙන්ද ලැබුණේ, කොයි කාලයකද ලැබුණේ, මොන ඩොමේන් එකද ලැබුණේ විදිහට මේක වෙන් කරන්න පුළුවන්. එන්න ෆිල්ටර් එකක් දාන්න පුළුවන්. සරල රූල් එකක්, පුංචි ලොජික් එකක්, පුංචි තර්කයක් මත ඉඳලා කරන්න පුළුවන්. හැබැයි සෞර්ධිනි ඔබට ලැබෙන ඊමේල් වල ඔබට එහෙම වෙන් කරගෙන මාළුක ප්‍රයෝජනයක් නැහැ. ඔබට මෙහෙම තමයි අවශ්‍ය වෙන්නේ. ඔබට විවිධ ආකාර දේවල් දැන්වීම් දාලා එහෙම නැත්නම් ස්පෑම් ඊමේල් මහා ගොඩක් එන කෙනෙක් කියලා හිතන්නකෝ. ඔබට අවශ්‍යයි ඒව වෙන් කරගන්න. ස්පෑම් වෙන් කරගන්න පුංචි රූල් එකක් දාලා කරන්න බෑ. මොකද සමහරවිට Gmail පාවිච්චි කරලා ස්පෑම් එවන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට ලින්ක් දාලා ස්පෑම් එවන්න පුළුවන්. සමහරවිට යම්කිසි විස්තර දාලා ස්පෑම් එවන්න පුළුවන්. මේක පුංචි රූල් එකකින් විසඳලා දෙන්න බෑ.
තේරුණා නේද? එතකොට දැන් කවුරු හරි කෙනෙක් කියනවා මේ බලන්න මට රුපියල් ලක්ෂයක් මට හම්බුණා. මට මේ ටෑග් එක මම දැන් ඔයාට එවන්න. ඔයා මට රුපියල් ඩොලර් දෙකක් මට ට්‍රාන්ස්ෆර් කරන්න මට මොකද මේක එවන්න බෑ මේක ට්‍රාන්ස්පෝටේෂන් කොස්ට් එක ඔයා ගෙවන්න. කියලා කවුරු හරි ඔබට ඊමේල් එකක් දෙනවා. ඔබට තේරෙනවා මේ මිනිස්සයා නම් මොකක් හරි හොර වැඩක් කරන්න තමයි නෑස්ති වෙන්නේ කියලා නේ. ඒකට ස්මාර්ට් දැන් ඒකටත් අහු වෙලා ඉන්නවා. එතකොටයි ඉන්ටෙලිජන්ට් ගැන කියන්නේ මේ. දැන් ඒ වගේ එවන්න අපිට පුංචි මොකක් හරි මේක හොරයක් තියෙනවා අපිට තේරෙනවානේ. සහෝදරනි අන්න ඒ තේරෙන බවට අපි කියන්නේ ඉන්ටෙලිජන්ස් කියලා. එතකොට ස්මාර්ට් මේ පද්ධති රූල් එකකට වැඩ කරනකොට ජීමේල් නම් මේ ගොඩට යාහූ නම් මේ ගොඩට කියලා කියන්න පුළුවන් එනකොට ඉන්ටෙලිජන්ස් සිස්ටම් එකකට පුළුවන් ඊට වඩා එහාට ගිහිල්ලා මේ ඇත්ත ලෝකයේ තියෙන අන්ප්‍රෙඩිකටබිලිටි ඒ කියන්නේ අවිශ්නිශ්චිත භාවය පිළිබඳ ඒ ගැනත් යම්කිසි කාරණාවක් තේරුම් අරගෙන ඒකට අනුව විස්තර කරන්න. ඉතින් සෞර්දීනි මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම පායි අවිනිශ්චිත බව කියලා කියන්නේ ලෝකේ තියෙන එක්තරා යථාර්ථයක්නේ. ඉතින් සෞර්දීනි ප්‍රායෝගික ප්‍රශ්න විසඳනකොට මේ වගේ ඉන්ටෙලිජන්ස් සිස්ටම් තියෙන එක අතිශය වැදගත් වෙනවා. අන්න ඒක නිසායි કૃත්‍රිම වශයෙන් මේ කරන්න හැකියාවක් ලැබෙනවා නම් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා කියනවා. දැන් මේ કૃත්‍රිම බුද්ධිය කියන කාරණාව කරලියට ආවේ විශේෂයෙන්ම අපේ සිසුල් අතර නම් මේ chat GPT මේ ඉන්ට්‍රඩක්ෂන් එකේ chat GPT කියන මේ පද්ධතිය કૃත්‍රිම බුද්ධි පද්ධතිය හඳුල්වාදී විශේෂයෙන්ම අපේ ශිෂ්‍යයන් අතර තම බොහෝ ජනප්‍රියයි. එකෙසේ වුවත් මේ કૃත්‍රිම බුද්ධිය කියන කාරණාව දැනටම අපේ සමාජය තුළ බහුල වශයෙන් පැතිරලා තියෙන. ඒක අපි ගොඩක් වෙලාවට නොදැනගෙන ඉන්න පුළුවන්. නමුත් ඒ තියෙන මම උදාහරණ වශයෙන් කියන්න. උදාහරණයක් විදිහට අපි හැමෝම Google පාවිච්චි කරනවා. Google algorithm එක යම්කිසි ප්‍රමාණයකට artificial intelligence કૃත්‍රිම බුද්ධිය භාවිත කරනවා. දැන් ඔබ account එකක් හදාගෙන ඔබ යම්කිසි ආකාරයකට search කරනකොට ඒ search කරන ආකාරය පිළිබඳ යම්කිසි ස්වරූපයක තීරුම් ගැනීමක් Google පද්ධතියට කරන්න පුළුවන් ඔබේ account එක සමග බැඳිච්ච. එතකොට ඔබට වඩාත්ම සුදුසු වූ තොරතුරු ලබා දීමට Google අපි කියනවා සෙවුම් යන්ත්‍රය සඳහා හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි රෙකමෙන්ඩ් දැන් YouTube බලනවානේ ඔබ. දැන් ඔබට තේරෙන්න ඇති සමහර විට ඔබ යම්කිසි එක්තරා ආකාරයක වීඩියෝ නම් කාලයක බලන්නේ ඔබට ඒව වැඩිපුර ඒහා සමාන මින් කලින් කවදාවත් දැකපු නැති ඒවා ඔබට රෙකමෙන්ඩ් වෙනවා. Netflix වගේ පාවිච්චි කරනවා නම් ඒත් එහෙමයි. එහෙම නැත්නම් ඔබ සමහරලාට සමහර ඔය මේ අපි කියන වෙළඳ දැන් මේ කියන්නේ වෙළඳ ද්‍රව්‍ය විකිණීමට තියෙන පද අපි කියන Amazon වගේ පද්ධතිය පාවිච්චි කරනවා නම් ඒත් එහෙමයි. ඔබ වැඩිපුර Amazon search කරනවා නම් ඒ වගේ උපකරණ එහෙම නැත්නම් දේවල් ප්‍රොඩක්ට්ස් ඔබට රෙකමෙන්ඩ් වෙනවා වැඩි. අපි කියනවා recommendation system. සොල දැනටම YouTube ගත්තාම ඊට පස්සේ Facebook ගත්තාම Twitter වගේ සමාජ ජාල පද්ධති වලින් බහුල වශයෙන් recommendation systems විදිහට ඔබට AI දැනටම භාවිතා වෙන බව තීරුම් අරගෙන තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි බොහොම අපිට බොහොම උදව් කරන Siri. එහෙම නැත්නම් Siri කියලා ඔබ දන්නවා iPhone වල තියෙන මේ විශේෂ feature එකක්. ඊට පස්සේ Alexa කියලා පද්ධතියක් තියෙනවා අපේ speech recognition systems. ඒ කියන්නේ අපි කියන කතාවක් යම්කිසි දියක ඒ වගේ විතරක් නෙමෙයි Android වලත් තියෙනවා. අපි යමක් කිව්වා මේ විධානය අපි කියන මේ කටහඬින් තේරුම් අරගෙන වචන වලින් තේරුම් අරගෙන ඒකට අවශ්‍ය විදිහට වැඩ කටයුතු කරන්න. ඉතින් ඒ වගේම මේ බොහොම ජනප්‍රියතාවයට ළඟදීපත් වෙච්ච අපි කියනවා generative AI. ඒ වගේම natural language processing අපේ අපිට තේරෙන භාෂාවලින් ඒ වගේම අපිට මේ අලුත් යම් කිසි ආකාර නිර්මාණශීලී ස්වරූපයක් තියෙන generative කියන්නේ යමක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේ පද්ධති. විශේෂයෙන්ම බොහොම ජනප්‍රිය තත්ත්වයට පත් වෙච්ච chat GPT කියන්නේ natural language processing set system එකක්. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට අපිත් සමග කතා කරන්න පුළුවන් generative AI අලුත් විදිහට කාරණා ඔබට පැහැදිලි කරන්න පුළුවන් ආකාරයේ AI පද්ධතිය. ඉතින් ඒ විතරක් නෙමෙයි mid journey ඊට පස්සේ Leonardo AI මේ වගේ ආකාර විවිධ ආකාරයේ මේ AI generated මේ content හදන්න පුළුවන්. ඒ වගේම video පවා හැදීමේ හැකියාව තියෙන පද්ධතියින් ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඔය සාමාන්‍ය අපේ මේ software ලෝකේ වුණත්නම් තොරතුරු තාක්ෂණයේ විශේෂ විතරක් නෙමෙයි. බොහොමයක් මේ AI පද්ධතියෙන් දැනටම භාවිත වෙනවා. දැන් ඔබ අහලත් ඇති සමහර පද්ධතියින් ගැන අපි කියනවා self driving cars. ඒ කියන්නේ තමුන් විසින්ම drive කරගෙන යන්නේ. දැන් සාමාන්‍ය මේ වාහනයක් පදවන්න රියදුරෙක් ඕනේ නේම නෙමෙයි. රියදුරා තමයි AI පද්ධතිය. ඒ වගේ පද්ධතියින් දැනටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දැන් මේක අපේ සාමාන්‍ය consumers ලට නිසා
ඒ ඇරෙන්ඩ විශේෂයෙන්ම වෙනත් ගුවන් යානා ඊට පස්සේ නාවික කටයුතු සඳහා AI පද්ධති විශේෂයෙන්ම භාවිත වෙනවා බහුල වශයෙන්. ඒ කියන්නේ මේ සංකල්ප තීරුම් ගතිය යුතුයි. මේ AI કૃතිම බුද්ධිය කියන එක දැනටමත් Google කියන්නේ කොච්චර Facebook කියන්නේ YouTube කියන්නේ බොහෝ දෙනෙක්ට ජීවිතේ ප්‍රධාන අංගයන් වෙලානේ. එහෙනම් AI දැනටම ඔබේ ජීවිතේ ප්‍රධාන අංගයක් බවට පත් වෙලා තියෙන බව පැහැදිලිව තීරුම් ගන්න අවශ්‍යයි. එහෙනම් සෞර්දේනේ බොහෝ දිනක ඉල්ලන සහ කතා කරන්න කියලා බොහොම ආයචනාත්මකව කියන මේ සංකල්පයට යමු. මේ AI මගින් අපේ අනාගත රැකියාවලට කුමක් වේද කියන කාරණා මේක බොහෝ ලෙස විද්වතුන් විසින් අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් මම අද ඔයගලන්ට අරගෙන එන්නේ ලෙස අධ්‍යයනය කළ බොහොම ජනප්‍රිය තත්ත්වයට පත් වෙච්ච සහ බෝධිනෙ පිළිගන්න එක්තරා විශේෂ මොඩල් එකක්. ඒ අනුව අපි කොහොමද තීරුම් ගන්නෙ ඊ තියෙන මේ විවිධ ජොබ් සඳහා තියෙන මේ තියෙන බලපෑම කෙලෙසද කියන කාරණා. සෞර්දේනේ මේ ලෝකේ රැකියා අපිට ප්‍රධාන වශයෙන් ගත්තාම මේක මොඩල් එකක්. මේ ප්‍රධාන වශයෙන් මේ ක්ලාසිෆිකේෂන් එකක් අපි කරන්න යන්නේ ප්‍රධාන කොටස් හතරකට, ක්වාඩ්‍රන්ට්ස් හතරකට බෙදන්න පුළුවන්. මේ ක්වාඩ්‍රන්ට් හතර බෙදීම සඳහා අපි ප්‍රස්ථාරයක් අඳිනවා. මොකද්ද සෞර්දේනේ මේ ප්‍රස්ථාරය? මේ ප්‍රස්ථාරයේ Y අක්ෂයේ උඩ පැත්තට තියෙන්නේ අපි කියනවා තියෙන්නේ රූටීන් ජොබ්ස්. ඒ කියන්නේ එකම ක්‍රියාව දිගින් දිගටම කරනවා කියන අදහසනේ රූටීන් කියලා කියන්නේ. ඊට පස්සේ පල්ලෙහා අක්ෂයේ X අක්ෂයේ පල්ලෙහා පැත්තට තියෙන්නේ නන් රූටීන්. ඒ කියන්නේ එකම ක්‍රියාව නෙමෙයි නිතරම කරන්න තියෙන්නේ ජොබ් එකේ ස්වරූපය කියන වෙන්නේ. ඕකේ නම් Y අක්ෂය ඔය විදිහට අඳුරගන්න. X අක්ෂයත් මේ විදිහටම අඳුරගමු. X අක්ෂයේ ධන පැත්ත ගත්තොත් අපි කියනවා මේ කියනවා ලේබර්. එහෙම නැත්නම් අපි කායික බලය පාවිච්චි කරලා කරන්න ඕනේ කටයුතු කියන්නේ. ඒ කියන්නේ කායික හැකියාවේ ඩෙක්ස්ටරිටි, ඒ කියන්නේ මේ ඇඟිලි මේ භාවිතා කරලා සියුම් වැඩ තියෙන්නේ. ඒ කියන්නේ මේ මැනුවල් මේ කාරණා මැනුවල් කියන එක. ඒ කියන්නේ මේ තමුන් විසින් කාය බලය පාවිච්චි කරලා මහන්සි වෙනවා කියන දේ නෙමෙයි. ඒක කරලා කරන්න පුළුවන් කාරණාව කියන එක. අනිත් පැත්ත දිනවා කොග්නිට්. ඒ කියන්නේ වැඩිපුර බුද්ධිය භාවිතා කරන්න අවශ්‍ය වෙන ජොබ් එක තමයි Y අක්ෂයේ ඍණ දිශාවට තියෙන්නේ. සෞර්දේනේ මේ ආකාරයට මේ ප්‍රස්ථාරය ඇසුරෙන් මේ ලෝකයේ ජොබ්ස් ප්‍රධාන වශයෙන් ක්ලාසිෆයි කරන්න පුළුවන් ආකාරය මේවා සාධාරණ වශයෙන් කරන ක්ලාසිෆිකේෂන්. ඉතින් මේ සමහර ජොබ්ස් තියෙන්න පුළුවන් මේවා මොකේටවත් බොහොම හරි අමාරු ක්ලාසිෆයි කරන්න මේ සාධාරණ ක්ලාසිෆිකේෂන් එක. හරි බොහොම ප්‍රසිද්ධ මොඩල් එකක් නිසා. සෞර්දේනේ මේ පළවෙනි ක්වාඩ්‍රන්ට් එක දිහා බලන්න. මැනුවල් ජොබ්ස් හයි රූටින්. මොනවද මේ ජොබ්ස්? එකම ක්‍රියාව නිතින් දිගටම කරන්න වෙන මැනුවල් ආකාරයේ ජොබ්ස් මොනවාද? උදාහරණයක් විදිහට හිතන්න ෆැක්ටරි එකක ඔපරේටර්ස්. කියන්නේ යම්කිසි භාණ්ඩයක් ඇසෙම්බල් කරනවා. ඉතින් ඒ වගේම ඩේටා එන්ට්‍රි කරනවා නම් යම්කිසි දත්ත එක තැනක ඉල්ල තව තැනකට දානවා. ඩේටා එන්ට්‍රි කරන එක. ඊට පස්සේ එහෙම නැත්නම් පැකේජින් කරනවා නම් ලේබල් අලවනවා වගේ ජොබ්ස් අපිට දකින්න පුළුවන් පළවෙනි ක්වාඩ්‍රන්ට් එක. දෙවෙනි ක්වාඩ්‍රන්ට් එක තමයි මැනුවල් ජොබ්ස් හැබැයි නන් රූටින්. දැන් හිතන්න අපේ මේ ජල වැද්දුම් කරුවෙක්, කියන්නේ ප්ලම්බර් කෙනෙක්, ජල නල මේ ශිල්පියෙක්, හිතන්න එයාට එක ගෙදරට ගියාම තියෙන ජොබ් එකයි තව ගෙදරට ගියාම තියෙන ජොබ් එකයි දෙකක්නේ. තේරුණා නේද? මැනුවලි ගොඩක් ඩෙක්ස්ටරිටි ඕන වෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් ගැන හිතන්න. ඒතර සර්කිට් එක තේරුම් ගන්න ඕනේ. සර්කිට් එකට අණුව කොයි විදියටද වයර් අදින්න ඕනේ, මොන වයර්ද අදින්න ඕනේ කියන එක තේරුණා නේද? මැනුවල් ජොබ් එකක්. හැබැයි ගොඩක් ඩෙක්ස්ටරිටි අවශ්‍ය වෙන ජොබ් එක. ඉතින් මේකප් ආටිස්ට්ලා ඊට පස්සේ හෙයා ඩ්‍රෙස් කරන කට්ටිය මේ සීරම වැටෙන්නේ මේ ගොඩට. ඒ දෙවෙනි ක්වාඩ්‍රන්ට් එක. තුන්වෙනි ක්වාඩ්‍රන්ට් එකට යමු. මේ ක්වාඩ්‍රන්ට් එකේ ඉන්නේ මේ හයිලි කොග්නිටිව්, ඒ වගේම නන් රූටීන් වැඩ කරන අය. දැන් හිතන්න විශේෂ අපි ගත්ත විද්‍යාඥයෙක් ගන්න. එතකොට මේ විද්‍යාඥයාගේ වැඩේ තියෙන්නේ එයාට බොහොම මොළයේ පරිකල්පනය භාවිතය කරන්න වෙනවා. හැබැයි එයාට විසඳන්න තියෙන ප්‍රශ්න දවසින් දවස වෙනස් ආකාරයේ ප්‍රශ්න විසඳන්න තියෙනවා. ගුරුවරයෙක් ගන්න. ගුරුවරයා බුද්ධිය පාවිච්චි කරලා මොළේ පාවිච්චි කරලා තියෙන්න ඕනේ එක දවසකට උගන්වන්න ඕනේ ආකාරය. ඊළඟ දවසෙත් ඒ විදිහටම ඉගෙනනොත් ළමයින්ට එන්නේ නැහැ. අලුත් දේවල් ක්‍රියාත්මක කරන්න ඕනේ, අලුත් විදිහට හිතන්න ඕනේ, මේ වගේ කාරණා තියෙනවා. ඊට පස්සේ හිතන්න කලාකරුවෝ, ඩිසයිනර්ස්ලා, ඊට පස්සේ මේ අපි හිතන්න බිස්නස් මාකටිං කරන අය, බිස්නස් ස්ට්‍රැටජිස්ලා, ඔය වගේ අය ක්ලාසිෆිකේෂන් එකට දාන්න පුළුවන්. ඒ වගේම හතරවෙනි ක්වාඩ්‍රන්ට් එකේ අපි කියන රූටීන් ජොබ්ස් තමයි, හැබැයි කොග්නිටිව්. හිතන්න මේ බැංකු නිලධාරියෙක් ගැන. බැංකු නිලධාරියා මේ විවිධ අවස්ථාවල දැන් අඩු වැඩි වශයෙන් නා ඉතින් ඒ ලෝන් එකක් හරි මොකක් හරි අප්‍රූව් කරන්න තියෙනවා කියලා හිතන්නකෝ. එයා කරන්න තියෙන්නේ රූටීන් දෙයක්. නමුත්
මොලේ පාවිච්චි කරන්න වෙනවා ඒ අවස්ථාවේ අනුව අවස්ථානුකූලව. ඒ විතරක් නෙමෙයි. හිතන්න මේ ක්ලාක් කෙනෙක් ගැන හිතන්නකෝ, මේ ඇකවුන්ටින් ක්ලාක් කෙනෙක් ගැන. බොහෝ දේ එකම දේ කරන්න දෙන්නේ. නමුත් මොලේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ඒ අවස්ථානු රූපව ඒ අවස්ථාවේ අනුව. ඉතින් ඔය වගේ. ඊට පස්සේ මේ අපි කෝල් සෙන්ටර් ඔපරේටර් කෙනෙක් ගත්තා. අපි කතා කරලා මේ සේවා සපයන උදව් කරන නිලධාරියෙක්. ඉතින් ඒ වගේ ජොබ් රෝල්ස් ගත්තාම අපි කියනවා ක්වාඩ්‍රන්ට් හතරට ඔය විදිහට දකින්න පුළුවන්. සෞරදීනි බලන්න ඔයගලන්ට පේනවාද මේ විවිධ ආකාරයේ ක්ලැසිෆයි කරන්න පුළුවන් ජොබ්ස්. දැන් මෙන්න මේ මොඩල් එක දිහා බැලුවා, මේක හොඳම රෙස්පෙක්ටඩ් මොඩල් එකක්. මේ මොඩල් එක දිහා බැලුවාම මෙන්න මේ ආකාරයට අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා කොච්චර රිස්ක් එකක් තියෙනවද කියලා. මේකේ පළවෙනි ක්වාඩ්‍රන්ට් එකේ තියෙන ජොබ්ස් බොහෝමයක් ඔටෝමේට් කිරීමේම නැත්තම් කෘතිම බුද්ධිය භාවිතා කරලා රීප්ලේස් කිරීමේ හැකියාව අතිශය වැඩි. මොකද රූටීන් ජොබ්ස් තියෙන්නේ මැනුවල්, එහෙම නැත්නම් රොබෝලට, එහෙම නැත්නම් සාමාන්‍ය ඩේටා එන්ට්‍රි ඔපරේටර් කෙනෙක්ගේ ජොබ් එක තැනක ඉඳලා දත්ත තව තැනකට එකතු කරන එක පරිගණක කෘතිම බුද්ධිය ඇසුරෙන් කිරීම අපහසු නෑ. අනාගතයේදී ඒක මේ මට්ටමේදී සිද්ධ වෙනවා. එහෙම නැත්නම් හිතන්න වර්ඩ් එකක් අපි හිතන්න මේ යම් කිසි එකක් එඩිට් කරන්න තියෙනවා කියලා. එහෙම නැත්නම් ඒක මේ අපිට හිතන්න ඒක අලුත් විදිහට හදන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් ඉතාම පහසුවෙන් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ඉතින් අතර මේ ක්වාඩ්‍රන්ට් වලින් ලොකු බලපෑමක් වෙන ක්වාඩ්‍රන්ට් එක තමයි මේක. ඒ වගේම මතක තියාගන්න ඕනේ අපේ සේවක මේ ලෝකයේ ඉන්න මිනිස්සු වැඩ කරන මිනිස්සුන්ගින් බොහොමයක් ඉන්නේ මෙන්න මේ කොටස. තේරුණා නේද? ඉතින් ඒකත් බරපතල කාරණාවක් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරා 3 සහ 4 ක්වාඩ්‍රන්ට් ගත්තාම. අපි කියනවා නන් රූටීන් ජොබ් හයිලි කොග්නිටිව්, ඒ වගේම රූටීන් ජොබ් හයිලි කොග්නිටිව්. මේ කාරණා දෙකේම යම් ප්‍රමාණයකට AI භාවිතා කරලා යම් ප්‍රමාණයක් රිප්ලේස් වීමේ හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට හොඳ ඉන්ටෙලිජන්ට් සිස්ටම් එකකට හැකියාවක් තියෙනවා බැංකු නිලධාරියෙක්ගේ ඒ කරන ක්‍රියාව. හිතන් ලෝන් එකක් අනුමත කිරීමේ ක්‍රියාවලිය ඔටෝමේට් කිරීමට. ඒ වගේම කලාකාරයෙක්ගේ, ආ චිත්‍ර ශිල්පියෙක්ගේ, දැන් අපි හොඳට කතා කරන්නේ චිත්‍ර ශිල්පියාගේ ඒ මේ යම් කිසි ප්‍රකාශනයේ හැකියාව යම් ප්‍රමාණයක් ඉදිරියට ගෙන්න. ඒ වගේම හිතන්න සයන්ටිස්ට් කෙනෙක්ගේ, ආ එයා මේ දත්ත දිහා බලලා ඒ දත්තවල යම් කිසි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් කරනවා කියලා හිතන්න. අන්න ඒ වගේ කාරණාවක් අනාගතයේ AI මගින් සිදු කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් තේරුණා නේද? 3 සහ 4 ක්වාඩ්‍රන්ට් එක මැද වශයෙන් රිප්ලේස් වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් කියන්න ඕන දෙයක් තමයි විශේෂයෙන්ම highly manual, ඒ වගේම highly non routine jobs ගත්තාම ඒව දැනට තියෙන தත්ත්වය අනුව ඒව රිප්ලේස් කිරීමේ හැකියාව ඉතාම අඩු මට්ටමේ තියෙන. හිතන්න සර්ජන් කෙනෙක්, ශල්‍ය වෛද්‍යවරේ ඒ පුද්ගලයාට කරන්න තියෙන මේ සර්ජරිස් එකකට එකක් වෙනස්. ඒක non routine, ඒ වගේම එක මැනුවල් ඔපරේෂන් එකක්, ඒ වගේම ඒකට යම්කිසි කොග්නිෂන් එකක් අවශ්‍ය වෙනවා, බුද්ධියක්. මේ වගේ ඒවා ඉතාම අපහසුයි සාමාන්‍ය දැනට තියෙන තත්ත්ව අනුව AI මගින් රිප්ලේස් කරන්න. ඒ වගේම සෞර්දීනි මේක මේ විදිහට දකින්නත් පුළුවන්. මේ කියන ක්වාඩ්‍රන්ට් හතර යම්කිසි එක ජොබ් එකක් ඇතුළත් තියෙනවා. දැන් හිතන්න ගුරුවරයෙක් ගැන, හිතන්න රසායනික විද්‍යා ගුරුවරයෙක් ගැන කියලා හිතන්නකෝ. මේ ගුරුවරයාගේ ওই ක්වාඩ්‍රන්ට් හතරම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න මේ MCQ මාක් කරන්න තියෙනවා. MCQ අපි ටෙම්ප්ලේට් එකක් දාලා නේ අපි කරන්නේ. ඒක මැනුවලි අපිට කරන්න පුළුවන්. ඒක රූටීන්ලි කරන්න තියෙන දෙයක්. ඒ වගේම හිතන්න මේ අපිට මේ ක්ලාස්රූම් ලර්නින් මැටීරියල්ස් බෙදා හරින්න තියෙනවා නම්, ඒක ප්‍රින්ට් කරන්න තියෙනවා නම්, ඒව හරි මැනුවල් ඒද නම් මාක් කරන්න තියෙනවා නම් ගුරුවරෙට. ඒව හරීම මැනුවල් ඔපරේෂන්ස්. ඒ වගේම ඒවා තියෙන කාරණාව තමයි ඒවා හරි රූටීන්. මේවා කියන්නේ ගුරුවරයාගේ ජොබ් එක ඇතුළෙම තියෙන. ඒ වගේම රසායනික විද්‍යා ගුරුවරයෙක් හැබැයි පරීක්ෂණ කරලා පෙන්වන්න ඕනේ. මේ කෙමිකල් මයින්ලා පෙන්වන්න ඕනේ, කෙමිකල් රියැක්ට් කරලා පෙන්වන්න ඕනේ. මේක highly manual. ඒ වගේම non routine වැඩ තියෙනවා ගොඩක් cognitive. ඒ කියන්නේ මේ බුද්ධිය පාවිච්චි කරන්න. හිතන්න ළමෙක් presentation එකක් කරනවා. එයාට feedback එකක් දෙන්න. එකකට එකක් වෙනස්. ඒ වගේම cognitive භාවිතාව පාවිච්චි කරන්න වෙනවා. හිතන්න යම්කිසි specialized teaching හරි training හරි මොකක් හරි module එකක් හදනවා කියලා, experiment එකක් හදනවා කියලා. ඒකට ගොඩක් පාවිච්චි කරනවා. ඒක non routine හරිම specialized. තේරුණානේ? එහෙනම් ඒ ක්වාඩ්‍රන්ට් එකක් තියෙනවා. ඒ වගේම තව ක්වාඩ්‍රන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ රූටීන් කොග්නිටිව් ජොබ්ස්. දැන් හිතන්න හැමදාම ගිහලා ලෙක්චරින් කරන එක රූටීන් වැඩක්. ඒ කියන්නේ කොග්නිටිව් අවශ්‍ය වෙන දෙයක්. තේරුණානේ? ඒ වගේම ළමයි ලියන essay එක grade කරන එක
රූටීන් වැඩක් ඒ වගේම කොග්නිටිව් ස්කිල් එක අවශ්‍ය වෙන වැඩක්. ඉතින් මේ වගේ වැඩ එක කෙනෙක්ගේ තියෙනවා මේ ජොබ් එක ඇතුළෙම සෞර්ධිනේ ඒකත්. එහෙනම් අපි මෙල්ලෙසම දකින්න ඕනේ. ඒතර මේ අනාගතයේ සිද්ධ වෙන දෙයක් තමයි අනිවාර්යයෙන්ම ඒ රැකියාවල තියෙන ජොබ් රෝල්ස් ඇතුළේ. ජොබ් එකක තියෙනවානේ විවිධ රෝල්ස් කරන්න තියෙන දේවල්. අන්න ඒව ඇතුළේ සෑහෙන ප්‍රමාණයක් අපිට අනාගතයේ දකින්න පුළුවන්. හිමින් AI මගින් යම්කිසි ප්‍රමාණයක් රිප්ලේස් වෙනවා. එහෙම නැත්නම් AI අනිවාර්යයෙන්ම AI වල සහාය ලබාගෙන ඒ කටයුතු කිරේද. උදාහරණයක් විදිහට නම් ලකුණු කිරීම, ඊට පස්සේ ග්‍රේඩින් කිරීම, එහෙම නැත්නම් ලකුණු ළමා දීම, ඔය වගේ ඒවලට ඊට පස්සේ මේ ලෙක්චර් නෝට්ස් හැදීම, ඔය වගේ දේවල් වලට AI වල සහාය අනිවාර්යයෙන්ම ගුරුවරු අනාගතයේදී ගනි. තේරෙනවා නේද? නමුත් ඒ වුණාට ළමේට පර්සනලයිස් විදියට උපදෙස් දීම, එයාට ෆීඩ්බැක් එක දී ඒක පහසුවෙන් AI වලට රිප්ලේස් කරන්න අපහසුයි. ඒ විතරක් නෙමෙයි. මේ පරීක්ෂණ කරලා ප්‍රායෝගිකව පෙන්වන එක, ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් එකට සම්බන්ධ කිරීම, ළමයින්ව දැනුවත් කිරීම, ඒගොල්ලන්ට මඟ පෙන්වීම, ඒක සාමාන්‍යයෙන් AI වලට එකවර රිප්ලේස් කිරීම අපහසුභාවයක් තියෙනවා. ඉතින් සෞර්ධින මෙන්න මේ කාරණාව තීරුම් ගත යුතුයි. එහෙනම් සෞර්ධියනේ කොහොමද අපි පුද්ගලිකව සූදානම් වෙන්න ඕනේ අපේ ජොබ් එක අනාගතයේදී මේ AI වලින් මේ බලපෑම අඩු වෙන ආකාරයට අපි රිප්ලේස් කරන්න පුළුවන් තත්ත්වේ නැති කර ගැනීම සඳහා සෞර්ධියනේ ප්‍රධාන කාරණා දෙකක් අපි අනිවාර්යයෙන්ම තීරුම් ගන්න ඕනේ. මේ අනාගත ලෝකය කියලා කියන්නේ අපි කියනවා ලයිෆ් ලොං ලර්නින්ග්, මුළු ජීවිත කාලයටම දිගින් දිගටම ඉගෙන ගැනීම කියන එක අනිවාර්යෙන් කරන්න වෙනවා. එතකොට ගුරුවරයෙක් නම් සාම්ප්‍රදායික ගුරුකම කරගෙන වැඩක් නැහැ. එයාට AI tools භාවිතා කරලා අලුතෙන් ඒ දේවල් කරගැනීමේ හැකියාව ඔහු ලබා ගත යුතුමයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. පද්ධතිය විසින් ඒගොල්ලන්ව අයින් කරලා දාන. ඒ වගේම අර ගුරුවරයා ගාව තියෙන සුවිශේෂ හැකියාවන් ඔහු අනිවාර්යයෙන්ම ඒවා දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. අපි කියනවා මේවට soft skill කියලා. විශේෂයෙන්ම කතා කිරීමේ හැකියාව, කන්වින්ස් කිරීමේ හැකියාව, ළමයින්ට සංවේදී වීමේ හැකියාව, නිර්මාණශීලීව දේවල් පිළිබිඹු කිරීමේ හැකියාව. මේ ගුරුවරයා ගැන කිව්වට මේක අනිත් ඇසුරින් තේරුම් ගන්න, අනිත් සංකල්ප ඇසුරින්, අනිත් ජොබ් රෝල්ස් ඇතුරින් තේරුම් ගන්න සෞර්ධිනි අනිවාර්යෙන් එතෙන්ට යන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව මේ අනාගතේ නම් ඇත්තට AI වලින් කරන්න පුළුවන් දේවල් අපි කරන්න කියොත් නම් බොහෝ වෙලාවට රැකියා ස්ථානයකින් ඔබට තියෙන අවශ්‍යතාවය බොහොම අඩු වෙලා යාවි. සෞර්ධේනි අවසාන වශයෙන් ඔබට කියලා දෙන්නම් මේ AI වල තියෙන ගැටලු මොනවද සහ අභියෝග මොනවද, ඒ අභියෝග වලට කොහොමද අපි සූදානම් වෙන්න ඕනේ කියන කාරණාව. ඒ කියන්නේ මේ AI සමාජයේ සමග බද්ධ වෙනකොට මොනවද අපි ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ කියන කාරණාව. ඒ ඇසුරෙන් අද වීඩියෝ එකේ එලෙස අවසන් කරනවා. සෞර්ධේනි මේ AI කියන එකේ විවිධ ආකාර ගැටලු තියෙනවා. දැනට අපි ඒවා තීරුම් ගන්න ඕනේ. හිතනවා සරල උදාහරණයක් ඇසුරින් කියලා දෙන්නම්. ඔන්න හිතන්න self driving car එකක් තියෙනවා AI භාවිතා කරලා. ඒතර රියදුරා නැහැ. රියදුරා නැති වුණාට කාර් එක තමයි මේ පදවගෙන යන්නේ. ඒකේ තියෙන යම්කිසි මේ AI පද්ධතියක් ඇසුරින්. දැන් හිතන්න මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. හිතන්න ඔන්න කාර් එක ගිහිල්ලා මොකක් හරි අනතුරක් වුණා. දැන් කවුරු හරි පාරේ ඉන්න කෙනෙක් හැප්පුවා. එතකොට හිතන්න දැන් කවුද මේක වගකීම ගන්න. ඒතර AI වගකීමක් ගන්නවා කියලා දෙයක් නෑ. මේක නිකන් software එකක්. ඒතර AI එක හදපු ආයතනේද? එහෙම නැත්නම් කාර් එක හදපු ආයතනේද? එහෙම නැත්නම් කාර් එක ඇතුලේ නිදාගෙන ගිය ඔබද? එහෙම නැත්නම් ඒ යම්කිසි ඒකට අවසර දුන්න යම්කිසි බලධාරීන්. අන්න එහෙම නැත්නම් පාර ගිය විරියත්. මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා. මොකද AI කියනකොට පුද්ගලයෙක් අපිට හඳුන්වන්නේ එතන ඒ අවස්ථාවේ පුද්ගලයන් අතර හඳුන්වීමේ හැකියාවක් තියෙනවා. හැකියාවක් නැහැ. මෙතන අපි කියනවා රෙගියුලේටරි ප්‍රශ්න. ඒ කියන්නේ නීතිය නඩු දාන්නේ කාටද? ආ මූලික වශයෙන් කිව්වා. ඉතින් ඒක පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තව ප්‍රශ්න තියෙනවා. දැන් හිතන්න ඔබ කාර් එකකට නැගලා ඔබ කාර් එකේ යනකොට මේ කාර් එක ඇතුලේ කවුද යන්නේ, කොහෙටද යන්නේ, කොච්චර කාලයක් මෙයා මේකේ ගමන් කරනවද, මෙයා හැමදාම කොහෙද යන්නේ, මේ කාරණා සියල්ල පිළිබඳ දත්ත ගබඩා වෙනවා. දත්ත මේ මුදා හැරෙනවා. සෞර්ධේනි කාටද මේ දත්තවල ඇක්සස් තියෙන්නේ? මොකද මේ ඇක්සස් වල, ඒ කියන්නේ මේ දත්ත හිතන්න මේ අපි හිතනවා මේ යම්කිසි ආයතනයකට නිතරම එනවා කියලා හිතන්නකො. ආයතන කියන්නේ ගොඩාක් වෙලා ලාභ අපේක්ෂා වෙන්නේ කටයුතු සිද්ධ කරන්නේ. සෞර්ධිනේ මේ දත්ත කෙනෙක්ව එක්ස්ප්ලොයිට් කිරීම සඳහා, ඒ අයගේ තියෙන මේ මුදල් අපි කියන්නේ සූරාගෑම සඳහා
ඒකේ තත්ත්වය සඳහා කවුරුවත් භාවිතා නොකර ඉදීවිද ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇති වේවිද මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයේ පිළිබඳ ගැටලු ඇති වේවිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඕකත් අපි කියනවා මේ ඒ කාරණා තියෙනවා. දැන් මෙහෙම ඉතින් තව මේ ඇප්ලිකේෂන් එක. හිතන්න ඔන්න AI කාරක යනවා. යනකොට ඔන්න හදිසි අනතුරක්. දැන් මේ කාරක එක මොහොතේ තීරණය කරන්න ඕනේ. ඔන්න දැන් කාරක හැරෙව්වොත් කාරක හැරෙව්වොත් මොකද වෙන්නේ? මේ අනතුර බේරගන්න මොකද වෙන්නේ? කවුරු හරි පාරේ ඉන්න මිනිස්සෙක් මිය යනවා. කාරක හැරෙව්වේ නැත්තම් ඇතුලේ ඉන්න ඔබ මිය යනවා. කවුද මොකද්ද AI විසින් කරන්නේ? දැන් පුද්ගලයෙක් නම් මොකක් හරි දෙයක් එයා ethical implication එකක් ඇතුලේ ඒක කරනවා. නමුත් AI මොකක් කරාවිද? අන්න මේ කොහොමද AI ඇතුලට අපි මේ ethics කියන එක ring ගන්න කියන දේ. ඉතින් මේ කාරණාව අතිශය වැදගත්. එහෙනම් ප්‍රධාන pillars හතරක්, ප්‍රධාන කුළුණු හතරක් අවශ්‍යයි කියලා කියනවා සමාජයට AI බද්ධ කිරීම සඳහා. ප්‍රධාන වශයෙන් අපි කියනවා ethical framework එකක්. සාධාරණ වෙච්ච, විනිවිද වෙච්ච, ඒ වගේම මේ යම්කිසි වගකීමක් දැරිය හැකි යම්කිසි ෆ්‍රේම්වර්ක් එකක් ඇතුලේ තමයි AI පද්ධතිය එන්න ඕනේ. එහෙම නැත්නම් ඔය ඩීප් ෆේක් කියලා එනවා. මිනිස්සුගේ රූපයක් එහෙම නැත්නම් වීඩියෝ එකක් පාවිච්චි කරලා සම්පූර්ණ මේකට අදාළ නැති රූපයක් බද්ධ කරලා මිනිස්සුන්ට දාන්න පුළුවන්. මිනිස්සුගේ පෞද්ගලිකත්වයේ, මිනිස්සුගේ ප්‍රතිරූපේ විනාශ කිරීමට හැකියාව දින කොහොමද අපි මේව පාලනය කරන්නේ? ආයෙ වගේම කොහොමද මේ දත්තවල ප්‍රයිවසි, රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වයේ රකින්නේ? මේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අපි කියනවා බයස් මිටිගේෂන්. මේ ක්‍රියාත්මක වෙනකොට මේ විවිධ අයට විවිධ කාණ්ඩවලට මේ අසාධාරණ නොවනාගේ එක කට්ටියකට හොඳ ෆේවරේෂන් දෙනකොට අනිත් අයට වැරදි උත්තර, අඩු උත්තර දෙනවා. ඒව වැරදි. නැත්නම් ඒ වගේ පද්ධතිය අයින් කරනවා. ඒ වගේම අපි කියනවා රෙගියුලේෂන්ස් ඇන් ස්ටෑන්ඩඩ්ස්. එහෙම නැත්නම් නියාමනය සහ යම්කිසි සම්මත ක්‍රියාවල සම්මත ආකාරයකට මේවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් සෞර්ධිරි මේ ගැටලු අපිට විසඳන්න වෙලා තියෙන්නේ ඉතාලම මේ අභියෝගකාරී කාලේක. දැන් හිතන්න දැන් අපි මේ ලංකාවේ කීල කොයි හරි පීස කඩේකින් පීසා එකක් අරගෙන ආවොත් එම ආයේ මුළු ජීවිත කාලෙටම ඒ කඩේ මොනවද හදන පීසා කියලා අපිට අවදාව එවන තත්ත්වයක් තියෙනවා. ඒක කතා කරලා කියලාවත් අයින් කරගන්න බෑ මේ කරදරේ. ඉතින් ෆෝන් එකට අවදිස්සෙම එක එක ටෙක්ස් දදා කිරිති. ඒ වගේ මට්ටමක මිනිස්සු අපි පෞද්ගලිකත්වයේ ගැන නොහිතන සමාජයක සෞරදීනි මේ වගේ AI වගේ තාක්ෂණයක් එනකොට කොච්චර අභියෝගමත් වේ, අභියෝගශීලී වේවිද කියන කාරණාවත් තේරුම් ගන්න ඕනේ. ඉතින් සෞරදීනි රසවත් ආකාරයට ඔබ හමුවේ අරගෙන ආවේ මේ AI සහ ඒ තියෙන අභියෝග ගැන. ඉතාම මූලික මේ සංකල්පවල ඉඳලා පුළුල් විදියට මේ සාකච්ඡාව කරන්න පුළුවන් වුණා කියලා හිතනවා. ඉතින් ඔබේ අදහසුත් කියන්න. මොන ආකාරයකට මේ AI අපේ සමාජය වෙනස් කරාවිද? විශේෂයෙන්ම අද අපි කතා නොකරපු මේ මිනිස්සුන්ගේ මේ පරිකල්පනය පිළිබඳ තියෙන හැකියාව, ඒ වගේ දාර්ශනික වශයෙන් මිනිස්සු කොයි විදිහට වෙනස් වේද කියන පිළිබඳ ඔයගොල්ලෝ ලියන්න. ඒක ගැන අපි කතා කරේ නෑනේ අද. ඉතින් ඒවත් ගොඩක් අයට වැදගත් වේවි. මම හිතනවා මේක වැදගත් වේවි කියලා. අපි මෙවතත් මේ වගේ වැඩසටහනකින් හමු වෙමු එතකන්. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් සමඟ සම්බන්ධ වුණාට.